අපි දකිනවා රජයේ ඇමතිවරු කියනවා සුවස් සැලේ නැවක්කිරවෙච්ච නිසා ගෑස්මිල වැඩි කරන්න සිද්ධවෙයි තෙල්මිල වැඩි කරන්න සිද්ධ කියලා. අආවාසනාවට ඒ තර්කය තවරට තොන් ඉිතිරිපත් කරන්න බැහැමොකොද සුවස් සැලේ හිරවලති ිච්ච නැව අපි ාරච වෙන විදිර දැන් අ නැවතත් දියීමට ගැනල්ලා කියලා. ස ඇල හරහා ලංකාවේ අපනනායන. සියට පණහක් විතර යුරෝපයට සහහිතනින් එමෙරිකාවට යන අපන මේ සුවස් ඇලහරහා යනවා එතකොට එක පැත්තකින් අපනයනයට වෙන්න තිබිච්චහානය යම් කිසි විදිකට ඒ අපනායන ආදෑමට බලපාන්න තිබුණා හැබැයි මම කියෝපු විදිහට නම් සුවස් ඇලහර හා එල්පී ගෑස් නැව් යන ප්‍රමාණය ඇතවශයම ඉතාමත්ම අඩුයි එනිසා ලංකාවේ එප. ගෑස් මිලට මේ සුවස් ඇලේ නැවහිරම පිළිබඳව තියෙන්න තිබිච්ච අවධානම මංහිතාන ච්චර ලොක්කුව එකක් නෙමේ. නමුත් මේ ගෑස් ප්‍රශ්නය ගැන කතා කරන්න ඕන. මොකද මේ ගෑස් මිල දැන් වැඩි කරන්න ඕනේ කියලා රජයේ ඇමතිවරු කියනවා ඇයි මේකට හේතුව ඔවන් කියවවා ෝකවලට පොල ගෑස් ි හෙ කිල්ල කියෙනවා ඒනි ගෑස් ි ඩිරන්න ඕනෙර ඇතවසයෙන්ම මේ දේශපාලග්‍යන්ට කරලා ැන් දේපාල ඥියෝ මේ කෙන මැදිත් වෙලා තියනවා. මේ ක්‍රමය අතිසයෙන්ම වැරදි. මොකද දේශපාලගඥෝ සම්බන්ධ විය යුතු නැහැ වෙළඳ පොලේ බහන්්ඩවල මිල තීරණය කරන්න. එක්දස් නමසය ගණන්වල ඉඳලා මේ ගෑස්මිල තීරණය ුනේ දේශපාලගඥ්‍යයන්ට ඕන ඕන විදිට ගෑස් කොම්පැනිි න දැන් අපට ගෑස් මිල වැඩි කර ඕන කියලා තකොට. ඒ ඒ කත්්‍යය සාකච්ා කල යම් කිසි මිලත් තීරණය වෙන දෙදස් හතේද මිල සූත්‍රයකට අනුව ගෑස්මිල තීරණය විය යුතුයි කියන එකඟතාවයට ගෑස් කොම්පැණී රජයයි එකඟුණා වෙල මේ පාරිභෝගික අධිකාරය හරහා නමුත් ඒ ලියවිල්ලට සීම වුණා ගෑස්මිල ලෝකවෙලද පොලේ වැඩි වෙනකොට තමයි මේ ගෑස් කොම්පැනය විල්ල කියන්නන්නේ අපේ ගෑස් මිල වැඩි කරන්න ඕනෙ කියර නමුත් වෙලද පොලේ ගෑස් මිලා අඩුවෙනකොට ඔුන්ටත් සමතම පාරිභෝගික අධිකාරරිකටත් අමතක වෙනවා මේ ගෑස් මිල පහලට දාන්න ඕනේ කියර. ඒ නිසා තමයි ගේ රජය කාලයේදී මේ ගෑස් සඳහා විනිවිධ භාවයකින් යුතු ඒ මිල සූත්‍රයක් අපි නිර්මාණය කරේ ඒකට අපි හිට පවමාත්‍යන්සය ඒගැන්නේ ආර්ථික ප්‍රතිශංස් කර හා පොදු සැපු මමත්‍යන්සය පස මුදල්ල මාත්‍යන්සය ඊළඟට කර්මාන් තමාත්‍යන්ශය සහ මහා බැංකුව ඒ අතරම ඒ ගෑස් සමාගම්වල ප්‍රධානින් අතර තිබිච්ච ඒ සාකච්ඡා වට කිහිපේක ප්‍රතිඵලයක් හැටියට ඒ මිලසූත්‍රන් හඳුන්නල දුන්න. ඒ මිලසූත්‍රයට අනුව ලෝක වෙළඳ පොලේ ගෑස් මිල අඩුවෙනකොට ඒකට එකතු කරන්න ඕනේ. අපි දන්නවා ඒ විනිමේ අනුපාතයේ තියෙන වෙන. ඊළඟට ටර්මිනල් චාර්ජගේ තියෙන වෙනස්. ඊළඟට බෙදාහරින්න තියෙන මිල මේ ඔක්කොම එකතු කරලා. මාස දෙකට සැරයා මේ මිල යං විදිියකට ඉහල පහල යන ක්‍රමවේදයක් හදා කරතා. එදකට රජයට අවශ්‍යතාවයක් තියෙනව නම් උදාහනයක් හැටියට මිල සම්පූර්ණයම පහළ බහිනකොඩ. උදාහනයක්හැඩියට ගියවුරුදධය අප්‍රේල් මාසසි ගෑස්මිල බිදුවට ආසන්න තැකට වැටුුණා ඊට පස්ස තමයි ගෑස්මට පොඩ පොඩ් ඉහලෙන් ඇැල්ල මේ ජනවාරි මාසයම් සි විදිකට ඉහල ට ගිහිලා තිෙනවා නමුත් නැතත්වඒක ඉහල යම ැවති තියවා. නමුත් රජයට තිීර්ණය කරන්න පුළුවන් ඒ සම්පූර්ණවාසය මහජනතවර ලබාදෙනවාද එෙමත්නත්න යම් කිසිවාසය මහජනතට ලබාදලා අරමුදලක තැන්පත් කරගන්නවාද කියලා. ඒ රජයට ලබාගත හැකිවාසය ඊට පස්සේ ගෑස්මි ඉහල යනවනම් ඔවුට හැකියාවත් තියෙනවා ඒ අර අරමුදලෙන් යම්කිසි විදිකට ඉහල යන මිහිල පාලනය කරගන්න. ඕක තමයි සංවර්ධීත රටවල සිද්ධ වෙන්නේ. අපි කියන්න ඕනේ. සුවස් කැනැල්ලකයි නැවයි ගෑස්මිලයි අතර සම්බන්ධයක් නෑ. කිසිසේත්ම සම්බන්ධය නෑ. ගෑස් මිල ඉහලයන්නේ රජය පාවිච්චි කරන්න තිබට භාවිතා කරන්න තිබිත්ත මිලසූත්‍රය විනිවිධ භාවයෙන් පේන සූත්‍රය පාවිච්චි නොකර සම්පූර්ණයම ගෑස්මලේ තීරනය දේශපාලන තිර බවට පරිවර්තනය කරුණ නිසා..headline.ම ඉ.